තෙරුවන් සරණයි. ඊලා සඳහන් කළ යුතු එක වචනයක් තියෙනවා. දැන් බොහෝ සෙයින් මිනිසයන් අතර ඉන්නවා නොදන්නා කමින් අකුසල් කරගෙන පස්සේ පසුතැවෙනවා. ඒ ඇත්තෝනේ බයෙන් තැතිගන්නවා මේ වාගේ ධර්මයක් තියෙනව නේද කියලා. එහෙම අවස්ථාවල අපි කරුණාවෙන් මතක් කරන්නට ඕන මෙහෙම. බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා යම් කිසි ලෑල්ලකට ඇණයක් ගැහුවාම වැරදුනා නම් අනිත් පැතෙන් ඇණයක් ගහලා ඒක ගලවන්න කියලා. ඒ වාගේ දැන් අපේ චිත්තසංතානෙට දරන්න බැරි පසුතැවෙන සුළු ඉදරින් අකුසලයක් සිදු වුණා නම් ඒක නැවත නැවත හිත හිත පසුතැවෙන්නේ නැතුව ඒකෙන් ජය ගැනීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ උපදේශය තමයි දැන් අපි හිතමු නිදසුණක් වශයෙන් කෙනෙක් අතින් සතෙක් මැරුණා. ඒකෙන් තමන් පසුතැවෙනවා. පසුතැවි හිටියා නම් අනිවාර්යෙන් අපාගාමී වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ජය ගැනීමට අපේ සරුවඥාන් වහන්සේ මහා කරුණාවෙන් උපදෙස් දීලා තියෙනවා මෙහෙම. ඒ කියන්නේ ඒ සතා මැරෙන වේලාවේදී තමන්ගේ සිතේ යම්කිසි චිත්තචෛතසික පරම්පරාවක් පහළ වුණානේ. අකුසල චිත්ත පරම්පරාව ඒවා දැන් නැහැනේ. ඒවා ඒ වෙලාවෙම ඇතිව නැතුව ගියා. ඒ සතා මැරෙන වෙලාවේ මගේ අතේ මගේ සිතේ පහළ වූ චිත්තචෛතසික ධර්ම හා රූප ධර්ම ඒ තැනම ඇතුව නැතුව ගියා. අනිච්චයි දුක්ඛයි අනාත්මයි අසුභයි කියලා ත්‍රිලක්ෂණීයට හරවනවා. ඒ වගේ මරුම් කැව සතා ගැන හිතෙනවා. ඒ සත්වයා පෙර ජාතුල මගේ මව, මගේ පියා, මගේ සහෝදරයා, මගේ දුව පුතා ආදි වශයෙන් ඉන්නැති අනන්ත ජාතිවල. ඒ අතර මතුවටක් මුණ ගැහෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ සත්වයා උපනුපන් තැන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, මගෙන් සිදුව වරදට සමාව ලැබේවා ආදි වශයෙන් මෙත්ත් පවත්වන්න පුළුවන්. ඒනොත් විශේෂත්වය ලැබනවා මෙන්න මේ ත්‍රිලක්ෂණ විපස්සනාවට. ඊළඟට හිතනවා දැන් මේ සිහි කරන සිත, මේ පසුතැවෙන සිතත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, අසුභයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා. මේ විදිහට තමාතින් සිදු වුණා වූ ලොකු හෝ කුඩා හෝ අකුසලයක් සිහි වෙලා පසුතැවෙන්නේ නැතුව ඒක විපස්සනාවට හරවලා එයින් ජය ගැනීමට අපේ බෞද්ධයන් දැනගන්නට ඕනේ, අදිෂ්ඨාන කරගන්නට ඕනේ, පුරුදු වෙන්නට ඕනේ. ඒ වගේම මේ ජීවිතේ පුරා කරන සෑම කුසලයකින්ම අපේ සංසාරේ අනන්ත අපරිමාණ අකුසල් රැස් වෙලා තියෙන ඒවා කර්ම අප්‍රත්‍ය උපනිෂද අප්‍රත්‍ය කියලා චිත්තසංතානයේ සිතින් සිතට බලපාමින් එනවා. ඒවා අභිභවණී කරන්නට ප්‍රයෝග සම්පත්‍ය කියන යදෝරින් කුසල් රැස් කර ගැනීමට අප්‍රමාද විය යුතු වෙනවා. එනිසා අපේ සීලම බෞද්ධ ජනතාවට අපි ආරාධනා කරනවා සෑම කල්ලින ප්‍රයෝග සම්පත්‍ය කියන පෙදරින් කුසල් රැස් වෙන හැටියට සිහිනුවණින් කටයුතු කරත්වා කියලා අපි ආරාධනා කරනවා.